කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් පියවර නීති විරුද්ධී බවට තීන්දුව කරන ලෙසයි අදාළ ජනතා නියෝජිතයන් ඉල්ලා තිබුණේ. මෙම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගුත්තරකර පාර්ශවයේ ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ විරෝධතා ගොනු කරන ලෙසත් නඩුව ලබන 15 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා. තමන්ට එරෙහි විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා කළ ඉල්ලීම කොටු මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කළා. රජයට අයත් ඇමරිකා ඩොලර් මිලියන 6.5ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවට අදාළවයි අජිත් නිවට් කබ්‍රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ. කෙසේ වෙතත් මෙම නඩුවෙහි සැකකරුවෙකු ලෙස කබ්‍රාල් මහතා නම් කර නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බවත් විදේශගත වූහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් පවසමින් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. විදේශගත වීමට අවශ්‍ය වූහොත් එම අවස්ථාවේ අදාළ ඉල්ලීම සිදු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ. බෙතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී මේ සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා නොවැම්බර් 27 වැනිදා යළි කැඳවන ලෙස කොටු මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම නඩුවට අදාළ සැකකරුවන් 76 දෙනෙකු අපමත මුදාහැර තිබෙනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරුවන් කිහිප දෙනෙකු නිරීක්ෂණයට කොටු මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන සලින්දු ගුණරත්න නොහොත් කුඩු සලින්දු යන අයගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳින්වෙන පියුම් හස්තික නොහොත් පියුමා සහ අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් පානදුර චුට්ටේ හෙවත් ටින්ටින් යන අය මෙලෙස නිරීක්ෂණය කෙරුණා. රාජකාරී ගිනිඅවි අස්ථානගත කළ බවට රඳවා සිටින පොලිස් කොස්තාපල්වරයාද මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.